තෙත බරිත පාරේ දුවන වාහන ලිසන්නේයි. තෙත බරිත මහමගේ ධාවනය හරි භයානකයි. වේගයෙන් යනකොට විශේෂයෙන් අධිවේගී මාර්ගවල යනකොට ඊටත් වඩා භයානකයි. කට්ට ගෙවිච්ච ටයර් දාගෙන තෙත තාර පාරේ රිය පදවනකොට. ඇයි දන්නවද? ගැරන්ඩියා ගියා වාගේ වාහනේ යන්න ගන්නවා එතකොට. පොඩි ලිස්සිල්ලකින් බේරුණොත් දෙයියෝ බැලුවා හේන නැත්තම් දෙවියන්ට මොක් වෙච්චා අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා ඒක ඔබේ ආරක්ෂාවට හොඳයිනේ තෙත මහපාරේ වාහනේ ධාවනය වෙනකොට කැරකෙන රෝදය කරන්නේ වතුර ඉස්සරහට තල්ලු කරන්නේ වේගය වැඩි වෙනකොට ඉදිරියට තල්ලු කරන වතුර කඳ එන්න එන්න වැඩි වෙනවා වැස්ස තද වෙනකොටත් එහෙමයි ඊට පස්සේ වෙන්නේ ජල තල්ුවේ වැඩිකම නිසාම ජලය ටයරයක් මහපාරක් අතරට කාන්දු වෙන්න ගන්න. එහෙම වෙනකොට ටයරය දුවන්නේ මහපාර මතින් නොවේ. ජල ස්තරයක් මතින්. ටයරය ලිස්සන්න ගන්නේ ඒකයි. සුක්කානමට වාහනය මෙල්ල කරන්න බැරි වෙන. මේ සිද්ධාන්තය හඳුන්වන්නේ ඇක්වා ප්ලේනින් කියලා. ටයරය මහමග කැරකෙනවා වෙනුවට ජල ස්තරයක් මත ලිස්සා යනවා. රැඳී සිටින්න ෆෙරන්ටිනෝ සමගින් තෙත බරිත පාරේ ලිස්සන්නේ නැතුව වාහනය දුවන හැටි දැනගන්න ඊළඟ කොටස. ෆෙරන්ටිනෝ සුබ ගමන් ඔබට සමදා.